आनंद विजय पालकियन्नी दिदास्तर दिदास्पा कुशकामात्यांस काले ईट पेरेया पुनरुत्थापन अधिकारी इन्नवा कोहलो कियनका पिस्सेक्कगे कहगान्नेती मे पिस्सेक्कु अरुवे मोकटद गरु कथानकद प्रश्नयक्कन उत्तर देन्न देन्ने कथगा इन्नवा का इस्सतमुसु मोकद पिस्सेक्कगे मे पिस्सेक्कु ආ සංවිධායකතුමා මෙහෙම පිස්සුද ඔයාලට හසුරුවන්නේ ආසන් කරන්න ඉඩ දෙන්න මම දන්නවා ජොන්ස්ටන් අමාත්‍යවරයා පත් වී තිබෙන අසීරුව ගරු කතානායකතුමනි ජොන්ස්ටන් අමාත්‍යවරයා ආසන් කරන්න ඉඩ දෙන්න නේද පිස්සු බල්ල ටිකක් නිදහස් කරලා ඔවුන් නහබාගෙන යන්න මේකනේ වෙලා තියෙන්නේ උත්තර දෙන්න කියන්නද දැන් ප්‍රශ්න අඩුමතරම තමගේ පුටුවට යන්න කියන්නේ නියෝජක කතානායකතුමනි දන්නේ නැහැ හරිද මෙයා හිතන්නේ අර කැලෑ කපනකොට හැම ගහකට මුවා වෙන්න පුළුවන් වගේ හැම පුටුවකම මෙල්ල වාඩි වෙන්න පුළුවන් කියලා ඒකනේ මම හිතන් ඉන්නේ කරුණාකරලා පුටුවලට ගිහලා වාඩි වෙලා කතා කරන්න කියන්නේ ගරු නියෝජ්‍ය කතානායක මා කියන්න ඒ ආනන්ද විජේපාල නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කැඩිත කර කටයුතු කර පුනරුත්ථාපන අධිකාරිය ඒ කාලේ මාස 14ක් මගේ පෞද්ගලික අමාත්‍යංශ පෞද්ගලික කමිටුවට වැඩ කරා ඊට පස්සේ පුනරුත්ථාපන අධිකාරිය අධ්‍යක්ෂවරයා ඔව් පුනරුත්ථාපන අධිකාරිය අධ්‍යක්ෂවරයා රජයේ විතින් ආයතනයක් ගොඩ නැගුවා දූෂණ විරෝධී ලේකම්කාර රජයේ ආයතනයක් ඊට පස්සේ ඌ ඒක අධ්‍යක්ෂවරයා මොකද ප්‍රශ්නේ මොකද ප්‍රශ්නේ මම එකක් කියන කර මිලියන 12ක් පඩියරන් අනේ දන්නේ නැති මේ ගරු කතාන් මිලියන 12ට බින්දු කීයද මිලියන 12ට බින්දු කීයද මිලියන 12ට බින්දු කීයද දන්නේ නැහැ හරිද ධර්මේ මට මිලියන 12 ලියලා එවනවද අඩුමතරමේ මිලියන 12 ලියා ගන්න දන්නේ ගරු කතානායකතුමනි මිලියන 33ක් මුළු ව්‍යාපෘතේ මුළු කාර්යාලයට වැය වෙලා තියෙනවා 30 38ක් අතර ප්‍රමාණයක් වැඩ කරලා තිබෙනවා මාස 35ක් විතර පඩියරන් තියෙනවා ආසන්න වශයෙන් ගත්තොත් එක්කෙනෙකුට රුපියල් 28000යි ඉතින් අරන් අඩු දාන්නකො පුළුවන් මිලියන 12 පඩියරන් තිරන් අඩු දාන්නකො අපි නම් ඉන්නේ ඔහම ගරු කතානායකතුමනි මිලියන 12 පඩියරන් තිරන් කවුරු හරි කෙනෙක් අපි නම් ඉන්නේ මෙහෙම මෙලාකට හිරය දාලා කියවන්න විතරක් නේ දාන්න බෑ ගරු කතානායක කවුරු හරි ඇවිල්ලා සඳාන ලේකම්තුමා ඇවිල්ලා ප්‍රශ්න කිව්වා ඔහෙ නැගිටලා කිව්වා හරිද සඳාන ලේකම්තුමා ඇවිල්ලා කතාව කිව්වා ඔහෙ නැගිට්ටා මිලියන 12 බින්දු ගන්න දන්නේ පුළුවන් නම් ලියලා එවන්න මිලියන 12 ලියලා එවන්න ඉලක්කමේ මිලියන 12 ලියලා වන්න ඒක දන්නේ ගරු කතානායකතුමනි මිලියන 12 ඉලක්කමේ ලියන්න දන්නේ නැති අය ඒ නිසා කරුණ නියෝජ්‍ය කතානායකතුමනි මා කියන්නේ මේ අපරාධ කරුවා මේ චෞර්‍යයන් නිදාස් කරගෙන ඉස්සතම මේ පාර්ලිමේන්තුව අතොස්සන්න ඕනද මහජනක දේපල වෝට් ප්‍රකෝටි ගණන් හොරකම් කරපු චූදිතයන් චෞර්‍යයන් නිදාස් කරන්න කැබිනට් මණ්ඩලය අතොස්සනවා ගරු කතානායකතුමනි ලංකාවේ පළවෙනි වතාවට තමන්ගේ නඩු වයින් කරගන්න කියලා කැබිනට් මණ්ඩලය උදේ ගම්මපිල අතොස්සනවා තමන්ගේ නඩු වයින් කරගන්න කියලා පාර්ලිමේන්තුවේ නාලක ගොඩේ අතොස්සනවා අතොස්සයි දන්නේ ඒ වෙලාවේ මං ඉතර පොඩ්ඩක් එළියට ගිහින් ඉන්න කියලා අඳුමුතරු සදාචාරයක් තියෙනවා තමන්ගේ නඩුව අයින් කර ගැනීම සඳහා අත උස්සන්න අත උස්සලා නඩුව අයින් කර ගන්න මොකද්ද කරුණේ යුතු කතාවක් විතර මේක මේම තත්ත්වක ඔබතුමා දැකලා තියෙනවද ඒ නිසා ඒ විතරක් නෙමෙයි කොමිසම් සභාව පිටවලා තිබුණා මොකද ප්‍රජාහිතව හුස් කරන්න කාගේද උපාලේ හරිද මෙයාගේ ප්‍රධානත්වයෙන් කවුද ප්‍රියන්ත ජයවර්ධන කාලේ අවසන් මැතිතුමා අවසන් කරන්න පෙබරවාරි මාසේ 20 මා අවසන් කරන්න ජනවාරි මාසේ 29 වෙනිදා පළවෙනි ගැසට් එක ගන්නවා අඩුමතරමේ අපිට කිව්වේ මොකද්ද පෑන හරියට කොපුව දා ගන්නවා පෙට්ටිය පෑන දා ගන්නවා ෆයිල් එක හරියට වහනවා ගැසට් එක ගහ ගන්න බෑ හරියට ජනවාරි මාසේ 29 වෙනිදා ගැසට් එක ගන්නවා පෙබරවාරි මාසේ 5 වෙනිදා නැවත සංශෝධන කළ ගැසට් එකක් ගන්නවා නැවත අපි නඩු යනවා නඩු ගියාට පස්සේ අප්‍රේල් මාසේ පළවෙනිදා තව ගැසට් එකක් ගන්නවා සංශෝධිත ගැසට් එකක් අඩුමතරමේ ජනාධිපතිවරයාට බැරිද ජනාධිපති කොමිසම් සභාව පිළිබඳ ගැසට් එකක් හරියට ගා ගන්න ජනවාරි මාසේ 28 වෙනිදා ගන්නවා පෙබරවාරි මාසේ 5 වෙනිදා සංශෝධනය කරනවා ආයෙ අප්‍රේල් මාසේ 1 වෙනිදා අපි තියෙන ගැසට් එක නඩු යනවා නඩු ගියාට පස්සේ ජනාධිපතිලා ගැසට් එක නඩු කරනවා අඩුමතරමේ ජනාධිපති කොමිසම් සභාවක ගැසට් එකක් හරියට ගා ගන්න බැරි ජනාධිපතිවරේ තුම්පාර සංශෝධනය කරනවා බරු කතානායකතුමනි ගරු කතානායකතුමනි ජනවාරි 28 කොමිසම් අපි ජනවාරි 28 කොමිසම් පිටවනවා අප්‍රේල් මාසේ 28 අවසන් වෙනවා අප්‍රේල් මාසේ පළවෙනිදා ගැසට් එක සංශෝධනය කරනවා ඔව් කතානායකතුමනි මෙතුමා ප්‍රකාශ කළා මේ දොම්පේ බැසිල්ලා මතුමාගේ ගෙයක් ගැන මේ මෙතන සභාවේවත් නැති කෙනෙක් ගැන මෙතුමා කතා කරනකොට මෙතුමා මේ කොමිෂන් වාර්තාවේ කතා කියන අපි දන්නවා දොම්පේ කතා කරනකොට එහෙම කිසිම ගෙයක් ගැන කිසි වාර්තාවක් නැහැ මේ අය ගෙනලා අපිවත් FCID එකට ගෙනාවා අපිවත් FCID එකට ගෙනහැල්ලා ප්‍රශ්න කරා අපිට කියන්න කිව්වා කරන්න කියන ඔයාගේ වෙලාව කතා කරන්න අවසන් කරන්න ගරු කතානායකතුමනි මන්ත්‍රීතුමා අවසන් කරන්න හරිසල කතාව අවසන් කරන්න ඔබතුමා හරිසල කතාවක් ගරු නියෝජක අවසන් කරන්න මම කිව්වේ
කොහොමද දොම්පේ කිව්වහම දොප්පේ ප්‍රාදේශ සභාවත් මතක් වෙනවා සභාපතිත් මතක් වෙනවා නඩු වලින් එළියට ආපු විදිහත් මතක් වෙනවා අපිට ඉන්න විදිහත් මතක් වෙනවා ඔබතුමා දන්නවනේ breaking.lk